තරම ජිප්සී සගෙන සුපර් සුන් බප් වෙලා කියන මං කැට දැන් මම පොඩි කාලේ ඉඳලම ගයනුත් දන්නවා මං චූටි කාලේ ඉඳලම ජිප්සී සොන්ග්ස් වලට ආසයි මම ඉස්සර පොඩි කාලේ ඉඳලම පිටි කොටපම ඔක්කොම සිදු මං ඔක්කොම කියන ඔය ටික කියනවා හරිද ඒ පොඩි කාලේ මම සිදුරි කියනවා ඉතින් මම ඊට පස්සේ සිදු කරේ මම ඒක ගයනකත් කතා කරලා අපි මං සිදු කරගෙන යනවා මම බැලුවා මං දැන් වෙඩින්ග්ස් උයි අපි ඔක්කොම දැන් ඔය ප්ලේ කරනවා ඒ කියන්නේ ඒකනේ අපි ඉස්සර හැබැයි ෂෝ ගැහුවා කුරුණෑගල මාතර එතන චිලව් ඔය ඔක්කොම ගහලා ඒක අපි ඒ බෑන්ඩ් පටන් ගත්තා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් දාපු කවරේ පස්සේ අපේ බෑන්ඩ් එක අපි වෙඩින්ග්ස් වලට බිසි වෙන්න පටන් ගත්තා පස්සේ අර ෂෝ ටික ඒ කියන්නේ වෙඩින්ග්ස් වලට බුක් කරන අවුරුදු කාමර අවුරුදු කලින්නේ ඔහොම වෙන්න පටන් ගත්තා පස්සේ අපිට අර ෂෝ පැත්ත එහෙම පොඩක් අර පොඩක් අර ගන්න يعني ගන්න බෑ يعني ආවත් අපි එක්ක වෙඩින් එකකට ඔව් ඉතින් දවස් 30න් දවස් 25න් ඉතින් මම ඉතින් ඊට පස්සේ එකතනක් තමයි දැන් අර දැන් මම ගෝ දැන් සුනිල් බාප්පගේ සින්දු song කියන්නේ සින්දු සිංකරාට ඒකම කියන්නේ ඒ කියන්නේ අද වෙනකන් ඒ සුනිල් පෙරරා වෙන්නවත් ජිප්සිස් වෙන්නවත් නෙමෙයි මට ඕනේ මට ඕනේ මගේ මට රිච් එක තමයි හරි මම සින්දු කියලා සුනිල් බාප්පගේ සින්දු මම ඒක මගේ ආත්ම තුපිටම සිං කරනවා සිංකරාට ඒත් එක දෙයක් ගයන් පෙන්නපු දෙක දෙයක් තමයි තමාගේ ඔරිජිනල්ස් කරලා කොහමද ඒක ගයන් සිංකරේ නැන්නේ සුනිල් බාප්පගේ සින්දු එයාගේ අර කියුවා වගේ රීවිව් එක අර මෙයා කරේම නැහැ. හැබැයි මම පර්සනලි ආසින්ද මම සිං කරා. හැබැයි එක තැනකදී මට අමාරු වුණා මගේ ඔරිජිනල්ස් ටික මට හරියටම මේව කරගන්න. මොකද කට්ටිය බලාපොරොත්තු වුණා බ්ලන්ට් රේනවා කියන්නේ අසුලින් පෙරරාගේ සින්දු ටිකක් අහමු බ්ලන් සුනිල් බාප්පගේ සින්දු ටිකක් අන්න ඒ වගේ තැනකට ආවා. ඒ කියන්නේ මම නොකිය ඉන්නව නෙමෙයි. ඒත් මම මගේ සින්දුත් මම දාගන්නු. ඒ කියන්නේ මම කියන්න ඕනේ. ඒ කියන්නේ මම මගේ සින්දු මම සුනිල් බාප්පිට ඒ දවසේ කිව්වා තමයි වා මගේ සින්දු කිව්වට ගමන් නැහැ. හැබැයි හැම වෙලෙම ඔයගලන්ගේ ඔරිජිනල්ස් බබා කරන්න. ඔයගොල්ලෝ මේ ඔයගොල්ලෝ කරන්න මොකද ඔයගලන්ගේ ඩෙන්ටිටි එක හැදෙන්නේ ඔයගොල්ලන්ගේ ඔරිජිනල්ස් කරොත් විතරයි. නැත්තම් ඔයගොල්ලෝ හැමදාම අපේ සින්දු කිව්වයි කියලා වෙන ආටිස්ට් කෙනෙක් සින්දු වයි කියලා ඔයගලන්ගේ ඩෙන්ටිටි එකක් හැදෙන්නේ නැහැ. ඒ වුණාට අර අපේ ඔරිජිනල්ස් උත් එලියට දාගන්න. අර ගෑන්ගේ ඊගෝ එක හින්දා ගෑන් සින්ක් කියන ඇති හින්දා සුනිල් බාප්පගේ සින්දු ගොඩක්ම කෙලින්ම මෙයාගේ සින්දු ටික කෙලින්ම දාගන්න පුළුවන් වුණා මම. මෙයා කෙලින්ම කොච්චර කවද බලෙන් කියන්නේකොත් නෑ කියන්නේ. කියන්නේ. කොහොමද කියන්නේ? සාත්තික සින්දුවක් තවත් කට කියලා නෑ නෑ නෑ. මේ පොඩි 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 පැහැදිලි කිරීමක් කරන්න ඕන. දැන් මම ඕක විශේෂයෙන්ම හේතුව කියන්න ඇවිල්ලා මෙහෙමයි අපි මට දෙන්න පුළුවන් මං ඇත්තටම මාස ලංකාව රටක් හැටියට අපි ජාතියක් හැටියට මම නම් හරිම කැමති අපි ඉදිරියටම යනවාට. දියුණු වෙනවාට. අපිට දියුණු වෙන්න බෑ අපි වෙන රටවල් වලින් යැපෙනවනම් කොපි කරනවනම් මම විද්‍යාවක් ඉගෙන ගත්තා නම් ඒ කියන්නේ වෙස්ටර්න් මියුසික් අහලා හරි දැන් මගේ මම මං මගේ ජීවිතේ සංගීත පැත්තේ හීරෝස්ලා කියලා මම සලකන්නේ හුඟක්ම බටහිර ලෝකේ ඉන්න ගායක ගායිකාවනේ ඒගොල්ලන්ගේ මං දකින්න දෙයක් තමයි ඒගොල්ලෝ හරි ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ සින්දු ලියලා රෙකෝඩ් හුඟක් මහන්සි වෙනවා ඉතින් මට දෙන්න පුළුවන් දෙයක් තමයි අපිව බලනන් ඉන්න කට්ටියට අපිට ආදරය කරන රසික රසිකාවියන්ට හෝ කාට හරි නෑ මහන්සි වෙන්න සින්දු ලියන්න සින්දු গিටාර එකක් ගහන්න පියානෝ එකක් ගහන්න ඉන්ස්ට්‍රුමන්ට් එකක් ගහන්න ඉගෙන ගන්න ඒ ඒ ඒක හුඟක් වටිනවා වාට අනන්‍යතාවයක් හදා ගන්න ඕන වාගේ ශක්තියෙන් වා මහා මිනිස්සු කෙනෙක්ට මහන්සි වෙන්න ඕන ඉතින් ඒකද නැත්නම් මම තාත්තගේ සින්දු කියන්නේ නැතුව නේ මං එනාසයි කියන්න හරිද හැබැයි ගෙදර විතර නෑ එහෙම නෑ නෑ මම කියනවා නෑ නෑ මම කියනවා මම එළිය හරි මං කියනවා එහෙම නෑ දැන් සමහර කියනවා ඉඳගෙන මේ මම අපේ තාත්තගේ මර්චන්ඩයිස් මම කරනවානේ සින්දු කියනකට අමතරව තව අලුත් ක්‍රමයක් හොයාගෙන තියෙනවා අපේ තාත්තගේ නම ඉස්සරහට ගෙනියන්න. ඉතින් ඒක වැරද්දක් නැහැ. මම දැන් ඉස්සරහට අපේ තාත්තා ගැන ෆිල්ම් එකක් කරනවා, මියුසිකල් එකක් කරනවා. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම මම තාත්තගේ සින්දු කියනවා. ඒක මම නමුත් මම කියන්නේ තාත්තගේ අනිත් කට්ටියගෙන් යැපෙන්න කලින් තමා මම නමක් හදාගත්තේ තාත්තගෙන් නෙවෙයි කියන එකයි මම කියන්නේ.